ආයිබන් සුබ දවසක් වාසනාවන්ත සත්පාතනා කරමින් අපි අද හත්නි පෙර ආරම්භ කරන්නේ අපි අද සතුදා දවසේ හත්නි පෑදී ජාතික දේශපාලන හා සම්බන්ධ කාරණා වලට වඩා යහගේ බොහොම සමාජීය ආර්ථික වශයෙන් වැදගත් කාරණා ගණනාවක් සාකච්ඡා කිරීමේ ආරම්භණයෙන් විශේෂයෙන් උපාධිධාරීන්ට ලැකයා ලබා දීමේ වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය පිළිබඳ දැට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ හා යොසේ දිවෙන කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමේ ආරම්භන පෙරදරි කර කරමින් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැබිනට් අමාත්‍යවන්ට කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සිද්ධාංග නිදහස් උපාධාරින්ගේ සංගමයේ ජේෂ්ඨ උප සභාපතිතුමන්ට රංජිත් සීමලා පිටි මැතිතුමන් බොහොම කරුණු පිළිගන්න මැතිතුමනි ආයබ සබදාසනා කියලා අපි ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් උපාධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්තුමාට ආරාධනා කළා මනුල පෙරේරා මහත්මයාට අපි මනුල පෙරේරා මහත්මයා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ආයබ සබදාසනා කියලා उपाध्यापन उपाधिधारी මේක මේ රටේ ප්‍රධාන මේ ප්‍රශ්නයක් හැටියට තිබුණා ඇත්තටම අපි දැක්කා මේ රටේ සුවිශාල මේ තරුණ නැගිටීම් විවිධාකාරයෙන් අපවස්ථාත් තිබුණා 70 දශකයේ ගන්න පුළුවන් 80 දශකයේ ගන්න පුළුවන් ඒවත් මූල බීජයට අපි ගියොත් මේ මේ උගතාට බුද්ධිමතාට මේ රටේ අධ්‍යාපන ක්‍රමය අනුව මේ රටේ ක්‍රමය අනුව ඉහළට ආපු තරුණයාට තරුණියට සමාජයේ යම්කිසි ස්ථාවර තැනක් නිර්මාණය නොවීමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මේක මේ නිදහස ලැබුවාට පස්සේ දිගින් දිගටම ආපු සමාජමය ගැටලුවක් වුණා. මේ මේ අමාරු නම් අපි දන්නවා මේ පාසලට දරුවෝ 200ක් ඇතුළත් වුණාම අපි කියන තුන්දෙනෙක් තමයි උපාධිධාරියෙක් වෙන්නේ. ඉතින් ලොකු කඩලු රාශියක් වෙනගෙන මෙතන යන්නේ. ඒ ගිය තරුණයාට තරුණියට යම්කිසි නිශ්චිත ස්ථානයක් මේ කැපවීම කරපු මේක ආයෝජන දෙකක්. එකක් ඔහුගේ පැත්තෙන් අයගේ පැත්තෙන් පෞද්ගලිකව ලොකු කැපකිරීම කළා. විශාල බලාපොරොත්තු තියාගෙන පවුලේ විශාල බලාපොරොත්තු තියාගෙන සමහර විට සහෝදරයෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න අනිත් 3 4 දෙනාම තමන්ගේ අධ්‍යාපනය කැප කරලා තමයි මේ ආයෝජනය පෞද්ගලික පැත්තේ ඉල රජයේ පැත්තෙන් දවැන්ත වියදමක් නිදහස් අධ්‍යාපනයේට කරන වියදමේ මේ ලෝකයේ අනිත් රටවල් සාපේක්ෂව ඉතා විශාල වියදමක් කළා කරන පොදු නිෂ්පාදනය හැබැයි මේ නිෂ්පාදනයේ නිශ්චිත තැනක් නැති වුනහම ප්‍රශ්නයක් ඇති වෙනවා ඒ නිසා මේක හැමදාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩු දැක්ක මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න ඕනේ. එතකොට මේ ඒ පිළිතුර අපි 70 දශකයේ ලබා දුන්නා 99 දී ඊළඟ 2000 අතික ජනාධිපතිතුමා දේවතාවක් ලක්ෂ භාගයක දෙකකට. ඉතින් ඒක මේ මේ මොකද මේක විශේෂයෙන් මහින්ද චින්තනයේ මේක හඳුනාගත්තා මේකට කෙටි කාලීන විසඳුමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ අධ්‍යාපන ක්‍රමවේදයත් එක්ක ආපු මේ විශේෂ ඵලයට පිළිතුරක් තියෙනවනේ ඔහු අපි කොහොමද යොදාගන්නේ මේ රටේ ඉදිරි ගමනට. ඒ වගේම මේකට මැද කාලින හා දිගු කාලින විසඳුම අවශ්‍යයි. දැන් කෙටි කාලින විසඳුම හැටියට තමයි මේ දැවැන්ත අභියෝගාත්මක කාර්යභාරය 50,000ක් කියන ලේසි නෑනේ. ඒ 50,000ට දැකියා ලබා දීම. ඊළඟට තමයි මැද කාලින හා දිගු කාලින විසඳුම හැටියට දැන් මේ තවත් විප්ලවීය වෙනසක් කරනවානේ දැන් මේ කාර්මික අධ්‍යාපනය. මේ රටට ලෝකයට අවශ්‍ය මේ නිෂ්පාදනයක් ඇති කිරීම. ඉතින් මේ කාරණා දෙකම අද මහින්ද චින්තනත් එක්ක සිද්ධ වෙනවා. බොහොම අභියෝගාත්මක කාරණා කාලයක් බලා හිටපු කාලයක් කරන්න අමාරු කිව්. ඒ නිසාම තමයි අපි දකින්නේ මේ ප්‍රධාන ක්ෂණික විසඳුම හැටියට අර මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක ඉහළට ආපු ඒ දක්ෂ බුද්ධිමත් තේරලා වේලලා ආපු තරුණයා තරුණිය රටේ ඉදිරි ගමනට ජාතියේ ඉදිරි ගමනට ක්ෂණිකව මේ යොමු කර ගැනීමේ ව්‍යාපෘතිය හැටියට තමයි මේ උපාධිධාරීන් 51,000ක් ඉක්මවා ගිය ප්‍රමාණයක් අතික ජනාධිපතිතුමාගේ නියමයෙන් අද රාජ්‍යසේර අතුලත් කර ගැනීමෙන් දැවැන්ත මේ මේ අසීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්තුමා මනුල පෙරේරා මහත්මයා අද අපිත් එක්ක සත්‍යින් පැරි සජීව සම්බන්ධ වෙලා වැඩසටහනට මම කැමතියි ඔබතුමන්ගේ දැනගන්න උපාධිධාරියෙක් විදිහට මෙලට අධ්‍යාපන ශිෂ්‍යය තුල තියෙන මේ තරංකාරීත්වය ජාග්‍රහණය කළ පැමිණි කෙනෙක් විදිහට රජය කරන මේ මැදිහත් වීම රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට කරන මේ මැදිහත් වීම හා සම්බන්ධ ඔබතුමන්ලගේ අදහස ඔබතුමන්ලා ඒ ඔස්සේ දරන ආකල්පය කුමක්ද කියන්නේ ඔව් මම ගරුමත්මාවලි සඳහන් කළා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන් තමයි මේ ඉතිහාසයේ උපාධිධාරීන් සම්බන්ධයෙන් වැඩි දායකත්වයක් වැඩි සහභාගීත්වයක් දෙන්නේ ඒක අර 70 73 දී උපාධිධාරී ස්ථාපන සේවය හරි ඊට පස්සේ 1975 දී හරි එහෙම නැත්නම් 1994
ඊට පස්සේ 99 දී ඊට පස්සේ 2004 2005 ඊට පස්සේ 2007 තරුණරණ උපාධිධාරීන් ඊට පස්සේ 2009 දී 2009 අවසානයේ සෞන්දර්ය උපාධිධාරීන් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන් මේ විදිහට උපාධිධාරීන් රැකියා ලබා දීම සම්බන්ධ ඉතිහාසය ගත්තට පස්සේ මේ නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන්ට තමයි එහි ගෞරවය හිමි වෙන්නේ. ඒක තමයි සුවිශේෂ කාරණේ. එහින් තමයි අප නිදහස් උපාධිධාරී සංවිධානයේ විදිහට ඒ පක්ෂයක මතයක් එක්ක සංවිධානයක් ගොඩනගන්නේ. මොකද අනිත් පක්ෂවලට එහෙම සංවිධාන ගොඩනගන්න බැරි වෙන්නේත් නිදහස් පක්ෂයට එහෙම උපාධිධාරීන් එකතු වෙන්නේත් ඒ කාරණෙත් එක්ක. එහෙම ඉතිහාසයේ විදිහට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ගත්තත් උපාධිධාරීන් සම්බන්ධයෙන් ගත්තත් ඒ සම්බන්ධයෙන් වැඩිම සේවය ඉෂ්ට කරන්නේ මේ රටේ නිදහස් පක්ෂයේ ප්‍රමුඛ රජයන්. එහින් තමයි අපි නිදහස් උපාධිධාරී සංවිධානයේ විදිහට ගොනු වෙන්නේ. එතකොට අපි සියලු වෘත්ති කියන ඉන්න අපිත් එක්ක ඉංජිනේරු උපාධිධාරී ඊට පස්සේ නීති උපාධිධාරී එහෙම නැත්නම් වෛද්‍ය උපාධිධාරී එහෙම එකතුලා තමයි නිදහස් උපාධිධාරී සංවිධානයේ සමන්විත වෙන්නේ. එතකොට මේ අලුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ තීන්දුවක් අනුව 52,000 උපාධිධාරීන් රාජසේවයට ගන්නකොට ඒ වැඩපිළිවෙල මෙහෙවීම ඒ සඳහා උපාධිධාරීන් අපි කාලාන්තර තිස්සේ අපිත් එක්ක සංවිධානයේ උපාධිධාරී මේ වැඩපිළිවෙල යටතේ රැකියාගත වෙනවොත් එතකොට සංවිධානයක් විදිහට අපි ලබන ලොකු ජයග්‍රහණය තමයි මේ රටේ සමස්ත උපාධිධාරීන් ප්‍රමාණයක් ඉන්නවා රැකියාවට යන්න නැතුව ඒ සියලු දෙනාට අතිගෞරව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ජයග්‍රහණය හම්බ වෙනවා උන්ට රැකියාව ලැබෙනවා ඒක තමයි සුවිශේෂ කාරණේ. එතකොට ඒකදී අපි අනිත් පැත්තෙන් උපාධිධාරීන් විදිහට දකින්න කාරණේ තමයි අතිගෞරව ජනාධිපතිතුමා අපිට ප්‍රකාශයක් කරනවා ජනාධිපතිවරණයේ අවස්ථාවේදී මම මේ රටේ බලය මේ ජනාධිපතිවරණයෙන් ආවට පස්සේ මේ රට ආසියාව ආශ්චර්ය කරගෙන යන ගමනට උපාධිධාරීන්ගේ දායකත්වය දෙන්න කියන එක ඒ අනුව තමයි අපිට රැකියාව ලැබෙන්නේ. ඒ තමයි අද 50,000 රාජසේවයට එන්නේ හුදෙක් රැකියාවක් ගැනීම වෙනුවෙන් නෙවෙයි රටේ දෙවන්ත වැඩපිළිවෙලක් තියෙන ඉස්සරහට යන්න. මොකද අර අපේ අමාත්‍යම සඳහන් කළා වගේම පහුගිය වකවානුව අපේ රට අවුරුද්දේක යුද්ධයක් තිබ්බේ. ඉතින් ඒ කාලේ මේ රටේ ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. ආර්ථිකය යම් යම් කාරණාවන් සීමා වෙනවා. එතකොට අධ්‍යාපනයේ නිමම වෙන උපාධිධාරීන් එළියට ආවට පස්සේ ඔවුන්ට රැකියාවක් හම්බෙන්නේ නැහැ. එතකොට රැකියාවක් නොලැබෙන්නේ අධ්‍යාපනයේ ප්‍රසාරණය වීම ප්‍රමාණයට ආර්ථිකය ප්‍රසාරණය වෙලා නැහැ. නමුත් මේ මොහොත වෙනකොට යුද්ධයෙන් පස්සේ ආර්ථිකය දියුණු වෙමින් තියෙනවා. සංවර්ධන ව්‍යාපාරික ගමට යනවා. ඒකත් එක්ක තමයි මේ උපාධිධාරීන්ට රට ගොඩනැගීමේ කාරණේ සහ දායක වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට එවැනි අතිශය දැවන්ත තීරණයක් මේක. මොකද අපි දන්නවා ඉස්සෙල්ලා අර 88-89 දී 60,000ක් තරුණයන්ගේ ජීවිත ඝාතනය කරන එක තමයි සිද්ධ වුණේ. ඝාතනය වෙන එක සිද්ධ වෙන්නේ. හැබැයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තීන්දුව කරන උන්ට රැකියා දෙන්න. ඒක තමයි වෙනස ඉතිහාසයේ නිර්මාණය කරපු වෙනස. එහෙන් තමයි අපි ඒ ජනතාවාදී ආණ්ඩුවක් විදිහට මේ රජය අර රට නිදහස උදාකර දුන්නා වගේම මෙරටේ උගත් බුද්ධිමත් තරුණයින්ට විශේෂයෙන් කියන්න තියෙන කාරණේ තමයි ගම්වල ඉන්න තරුණයන තරුණියට ඉස්සරහට එන තියෙන ප්‍රධාන මාර්ගය තමයි අධ්‍යාපනය. ඒ හරහා තමයි උන් ඉස්සරහට එන්නේ. ඒ ආපු අයට රැකියා දීලා මේක තමයි මේ රජය ගන්න ජනතාවාදී විශිෂ්ට තීන්දුවක් විදිහට අපි උපාධිධාරීන් විදිහට සලකන්නේ මේ තීන්දුව. ඉතා විශිෂ්ට තීන්දුවක්. ඒ අනුව උපාධිධාරීන් විදිහට අපිට යුතුකමක් සවක් වීමක් තියෙන්නේ. මේ රට ගොඩනැගීමේ කාර්ය සඳහා අපේ දායකත්වය නිර්මාණශීලී දායකත්වය එහෙම නැත්නම් ඒ ශක්තිය උගත් බුද්ධිමත් දැනුම ඒක පාවිච්චි කරලා මෙරට ජනතාවට සේවය කරන එක තමයි අපේ වගකීම වෙන්නේ අතිගෞරව ජනාධිපතිතුමාගේ සංකල්පය ජයග්‍රහණය කිරීම සඳහා. අමතුමනි අපි දැක්කා මීට පෙරත් අවස්ථා ගණනාවකදී උපාධිධාරීන් රැකියා ලබා දී වැඩපිළිවෙළ සිද්ධ වුණා. විශේෂයෙන් සෞන්දර්ය උපාධිධාරීන් සහිත පෙර නැවතත් මහා පරිමාණයේ මෙවැනිම මේ විශාල සංඛ්‍යාත්මක අගයකින් මම මේ සරි උපාධිධාරීන් රැකියා ලබා දී වැඩපිළිවෙළට කලින් මීට පෙර රැකියා ලබා දුන් උපාධිධාරීන් හා සම්බන්ධ වර්තමාන තත්ත්වය කුමක්ද? ඒ හා සම්බන්ධ උන්ගේ රැකියා ස්ථිරභාවය හා සම්බන්ධ සුරක්ෂිතභාවය හා සම්බන්ධ කොහොමද කටයුතු සිදු කර තිබෙන්නේ? ඔව් ඇත්තෙන්ම 50,000කට වැඩි ප්‍රමාණයක් 2005දීත් බඳව ගත්තා. මහ විශාල මේ සංකීර්ණ ප්‍රශ්න වලට මුහුණ දුන්නා. මොකද මේ පළවෙනි අත්දැකීම හිතලා බලන්න ලක්ෂ භාගයක් එක සැරේ උපාධිධාරී සාමාන්‍ය කම්කරු ශ්‍රේණි රැකියා නෙවෙයි රාජ්‍යසේ. මම හිතන්නේ මම ඉතා පැහැදිලිව මුචාහන්න කැමති ඕන කෙනෙක්ගෙන් ලෝකිකවත් මේම දේවල් කරන්න බෑ, අමාරුයි. මට මතකයි මේ ගැටලු ටික විසඳන්න අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම රැස්වීමක් ඇදව මේ ප්‍රශ්න ටික උග්‍ර තැනට ඇවිල්ලා රාජ්‍යසභා කොමිෂම එක තීන්දුවක ඉන්නවා, රජය පැත්තෙන් තව තීන්දුවක ඉන්නවා, භාණ්ඩාගාරය තවත් විශේෂ අභියෝග වලට මුහුණ දීලා 50,000ක් ස්ථිර කිරීම එක මේසෙක මේ සාකච්ඡාව කැඳෙව්වා. සියලු රාජ්‍ය අමාත්‍යාංශ ස්ථිර ලේකම්වරුන් අදාළ සියලු පාර්ශ්වයන් රටුපා සේවක කොමිෂන් සභාව මට මතකයි පැය දෙකක තුනක සාකච්ඡාවක් එක සාකච්ඡා මේසෙක තමයි මේ වහාම කොහොමද මේ බැවිලා හිර වෙලා තියෙන තැනින් මේ පුහුණුවේ අය රාජ්‍ය සේවයට ගන්න කියන විසඳුම එතුමාට දෙන්න ඒ සුවිශේෂ නායකත්වයට පුළුවන් වුණා. අපි ඒක බොහොම ගෞරවයෙන් සඳහන් කළ යුතුයි. ඒ 2005 ව්‍යාපෘතිය නැත්තම් අපිට ඇත්තටම මග නවතින තැනට එනවා. ඒ තරම් හිර වෙන තැනකට. මොකද මේ ප්‍රමාණය ඉතාමත්ම විශාලයි. දැන් කෙනෙක් අහන සමාජයේ මේ පුහුණුවේදී ඉඳ කඩ තිබුණාද, පුතු තිබුණාද ඉඳ ගන්න ඇත්තෙම අමාරුයි. ඉතින් ඒ 2005 වර්ෂයේ ඇවිල්ලා
හැබ නමුත් අපිට ඒ ඒ විසඳුමත් එක්කත් අපිට ප්‍රායෝගික ගැටලුවක් තිබුණා මේ උපාධිධාරියාට නිශ්චිත හිමිතැන ඔහුගේ වැටුප්පලය ඔහුගේ සේවා නාමය ඔහුගේ උසස් වීම මේක කොතනද වෙන්නේ කියලා මොකද මේ මේ රටේ අපි දන්නවා දැන් හැම තැනකින්ම ඉහළින් පහළින් විවිධ නිලධාරී පන්තින් ඉන්නවා ඒතකොට මේ උපාධිධාරිය ආවිලා මැදට ආපුවාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා එතන යටින් ඉන්න කෙනා එක දිහා බලන උඩින් ඉන්න කෙනා එක දිහා කොච්චර ළඟද ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නයක් තිබුණා ඒ ප්‍රශ්නේ විසඳීම බඳවා ගැනීම වාගේ මසුරුයි හැබැයි මහින්ද චින්තනයේ කියලා තිබුණා ඒකටත් විසඳුමක් අපි උපාධිධාරී සේවා ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේක විසඳනවා කියලා ඒ ඒ සේවා ව්‍යවස්ථාව සකස් කිරීම මම දැන් ලකින්නේ අර 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 වාගේම අභියෝගයක් මොකද අර අර කාරණාව නිසාමයි රටේ සේවා ව්‍යවස්ථාව කලුද නිර්මාණය කිරීම කියන්නේ මේ රටේ ලක්ෂ 14ක් විතර දැන් රාජ්‍ය සේවකයෝ ඉන්නවා ඕන සියලු දෙනා මේක දිහා දැඩි විමසිල්ලෙන් ඉහලින් ඉන්න කෙනා බලන්නේ අර මම කිව්ව විදිහටම මේ කොහොමද මේ මේ සේවා ව්‍යවස්ථාවත් එක්ක මේ කණ්ඩායම ඔහුට කොච්චර ළඟද පහලින් ඉන්න කෙනා ඔහුට කොච්චර දුරද මේ දෙක අතර ඝස්තනයක් ඇති නොවි භාණ්ඩාගාරයට ඔරොත්තු දෙන ආකාරයට මේ 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 සේවා ව්‍යවස්ථාවේ සමාජිකයට නියම ඉදිරියට යෑමට අවශ්‍ය මේ තරුණයෙක්නේ උගත් තරුණයෙක් තරුණයෙක් ඔහුට අවශ්‍ය මේ ඉනිමග නිර්මාණය කරමින් කරන එක හරි අමාරුයි. හැබැයි මේ දුෂ්කර කාරණාවක් කරා. ඒ නිසා දැන් අද උපාධිධාරි සේවා ව්‍යවස්ථාවක් සකස් කරලා අනුමත කරලා තියෙනවා. මේ සේවා ව්‍යවස්ථාව අනුව අර බඳව කලින් බඳවක් 2005 බඳවකට 50,000ටත් ඊට පෙර උපාධිධාරීන් හැටියට බඳවගත් ගැටලු තියෙන සමහරුන්ට ඔහුගේ තනතුර ඔහුගේ සේවා නාමය ඔහුගේ වැටුප්පලය ඒ වගේම වැදගත් දේ තමයි හැම කෙනෙක්ම අවශ්‍ය ඔහුගේ ඉදිරි ගමනට අවශ්‍ය පැහැදිලි මාර්ගය දැන් රාජ්‍ය සේවයට බැඳෙන ඕනෑම උගතෙක් බුද්ධිමතෙක් බලාපොරොත්තු වෙනවා ඒක ඉහළට යන්න පරිපාලන සේවය විභාගය කරලා ඉස්තරලේ කමරේ දක්වා යන ගමන ඒ බලාපොරොත්තු ඉතා වැදගත් ඉතින් ඒ සඳහා වූ මාර්ගයත් අර අලුත් සේවා ව්‍යවස්ථාව තුළ නිර්මාණය කරලා දීලා තියෙනවා දැන් මේ අලුතෙන් බඳව ගන්න උපාධිධාරී 51,000ට කිසිම ගැටලුවක් නැහැ. ඒ උපාධිධාරී සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව තුළ තමයි මේ සියලු දෙනා බඳවගන්නේ. ඒ නිසා මේ මේක හොඳ උදාහරණයක් මේ අනේ මේ ගමන මේ වැඩපිළිවෙල වර්තමාන වැඩපිළිවෙල මේ අඩියෙන් අඩියේ ප්‍රශ්න හඳුනාගෙන තියෙන ප්‍රශ්නවල පිළිතුරු හොයමින් අභියෝග ජයගැනීමෙන් යනවා කියන තැනට හොඳම උදාහරණයක් හැටියට මම දකිනවා මේ උපාධිධාරී සේවා ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා පරිණායකගේ ගැටලුව විසඳලා අලුත් අයගේ ගැටලුවකින් තොරව රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඔවුන්ට අවස්ථාවක් සලසා දීලා. නමුත්මනේ මෙවර උපාධාරයෙන් රාජ්‍ය සේවයට බඳවාගෙන වැඩපිළිවෙල අපි දැක්කා ගීසුඩාර යම් වෙනසක්. ඔවුන් මුලින්ම බඳවාගත්ත යම් පුහුණුවකට ඇයි ඇයි ඔබතුමලා පුහුණුවක් දෙන්න තියෙන කරන්නේ මේ අවුරුදු 3ක් අවුරුදු 4ක් විශ්වවිද්‍යාලය ඉගෙනගෙන ආපු අය ඇයි පුහුණුවක් අවශ්‍ය වුනේ මේ උපාධාරින්ට? නෑ ඇත්තට මේ ඇතුළත් වෙන්නේ රාජ්‍ය සේවයට. තොර අපේ උපාධි විවිධ ආකාරයි. දැන් අපිට ඇත්තටම මම කිව්වා කෙටි කාලින දිගු කාලින විදිහට අපිට මේක පස්සෙ විසඳන්න ඕනේ කියලා. අපේ උපාධි වලින් අද අපි මුණ දෙන ප්‍රධාන දේ තමයි මේ කෙලින්ම රැකියාභිමුඛ මේ උපාධි පාඨමාලා ඉතාමත්ම අල්ප වශයෙන් අපිට තියෙන්නේ. තාමත් අපේ තියෙන්නේ අර සාමාන්‍ය අධ්‍යාපනික අපි අර පැරණි සම්ප්‍රදායන කුලාපු උපාධි පාඨමාලාවන්. ඒක නිසා ඉතාම වැදගත් වෙනවා එවැනි උපාධියක් ලබාගත් බුද්ධිමතාව කොහොමද මේ සමාජයත් එක්ක ඇතිවන ගස්ඨණයට ඔහු මුහුණ දෙන්නේ ඔහුගේ රාජ ඔහුගේ ඔහුගේ උගත්කම බුද්ධිමත්කම දැනුම ඔහුගේ පාඨමාලාව කොහොමද මේ සමාජයේ අවශ්‍යතාවයට රජයේ අවශ්‍යතාවයට ජාතියේ අවශ්‍යතාවයට ගලපන්නේ ඉතින් ඔහු ඒ නිසා දැන් මේ 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 පාඨමාලාවේදී විවිධ ආකාර අත්දැකීම් වලට මේ උපාධිධාරියා මුහුණ දෙනවා සමහරට හිත අමාරුවෙන් ඇවිල්ලා අපිට කියන අපේ සංවිධානයේට මේ දැන් ගිය ගමන් සමහරට බලාපොරොත්තු වෙන්නේ වාඩි වෙලා කරන කරන්නේ මට මේ මේ ශේෂ්ත්‍රේ යන්න වුණා මට ග්‍රාමනිදාරයතුමා එක්ක තොරතුරු හොයන්න යන්න වුණා මට ගියාම හරියට වා නමුත් මේ සියල්ලම ජීවිතේට ඉතාමත් වැදගත් කාරණාවක් වැදගත් අත්දැකීම් දැන් මම අපේ කාලේ ඉතින් මේ උපාධිධාරීන්ට රැකියාවීම කැමැත් තිබුණේ නැහනේ අර මනුල්ල සහෝදරයා කිව්වා අපේ කාලේ තිබුණ උපාධිධාරියා දිහා බලන්නේ සමාජ විරෝධියෙක් උද්ඝෝෂකයෙක් පෙරලිකාරයෙක් විප්ලවකාරයෙක් විදියට ඒක අපිට රස්සාවල් තිබ්බට යන්න දුන්න රස්සාවක් නැති කරා මම ආරම්භ කරේ මේ මේ කලමනාකරන උපාධියක් තියාගෙන රබර් පැල තවානකින් තමයි මගේ ජීවිතය ආරම්භ කරන්න සිද්ධ වුණේ කාලේ. හැබැයි ඒ එකක්වත් මේ ජීවිතේට අවැඩදායක වුණේ නැහැ. ඒ සියල්ල මොහොත අත්දැකීම්. ඒ නිසා මේ රජය ලබා දෙන පුහුණුව ද සාමාන්‍ය පුහුණුවක් මේ දීර්ඝ වර්ෂයකට වැඩි කාලයක් ලබා දුන්නා. ඊට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වාගේ ගිය කණ්ඩායම වලට ඔවුන්ට ගැලපෙන ඉතා සුවිශේෂී පුහුණුවක් ලබා දුන්නා. මේක තමයි මම දකින්නේ අර උපාධිධාරියාගේ සාමාන්‍ය ඔහුගේ පාඨමාලාව සහ රටේ අවශ්‍යතාවය අතර තියෙන මේ මේ වෙනස නැති කරන්න කරන සුවිශේෂී වැඩපිළිවෙලක් හැටියට මම දකිනවා ඒක රටට ජාතියට වගේම පෞද්ගලික උපාධිධාරියට ඉතාමත්ම වැදගත් වෙනවා
සමාජගත වීම සඳහා උට අවශ්‍ය මාර්ගය පැහැදිලි කර දීමේදී ශ්‍රී ලංකා නිදහස් උපදන සංගමේ ප්‍රධාන ලේකම්තුමා මල්ලබේර මහත්මයා මේ ඇමතුමන් කියන පුහුණු වීම හා සම්බන්ධ මේ වගේ තත්ත්වයක ඇති වුණු ප්‍රායෝගික කාරණා පිළිබඳ ඇති වුණු මතු ගැටලු මොනවාද ඒ ඔස්සේ මේ උපදාන ලැබුණු පුහුණු වැදගත්කම කුමක්ද කියන දේ ඔබතුමාගේ පිළිතුර කුමක්ද උපදන්න පුහුණු ලබා දීම සම්බන්ධයෙන් අපි සංවිධානයක් විදිහට මුලින්ම අපේ සංවිධානය අපි මේකට يعني අපි කැමති එහෙම පුහුණුව දෙන්න. හැබැයි ඒත් එක්කම වෙනත් يعني දේශපාලන මද්දන්න කණ්ඩායම් ගෙනවා උපාධිධාරීන්ට මේ හමුදා කඳවුර ඇතුළේ පුහුණුවක් දෙනවා. මේ පුහුණුවට යන්න එපා. මේක නොවිය යුත්තක්. එහෙම පටන් ගත්තා. හැබැයි අපි සංවිධානයක නිරන්තරයෙන් කිව්වේ රාජ්‍ය සේවයට ආවට පස්සේ ඒ රාජ්‍ය සේවයට හුරු වීම සඳහා සහ තමගේ නායකත්වය සම්බන්ධයෙන් හරි වෙනත් කාරණා සම්බන්ධයෙන් ඒව සම්බන්ධයෙන් පුහුණුව අත්‍යවශ්‍යයි කියන කාරණේ. ඒ හින්දා තමයි 17000 උපාධිධාරීන් ආර්ථික සමුද්‍ර අමාත්‍යාංශ විදිහට පුහුණු කරන්නේ සති දෙක පුහුණුවක් ලැබලා දෙනවා. ඒතරේ පුහුණුව ආරම්භයේදී යම් ගැටලු ප්‍රමාණයක් මත උනා විවිධ කියන විවිධ දුෂ්කරතාවයන් තියෙන උපාධිධාරීන් මේකට සහභාගී වෙන සම්බන්ධයෙන් ලෙඩ රෝග හරි එහෙම වෙනත් කාරණාවක් තිබ්බ මේ පුහුණුවට සහභාගී වෙන්න බැරියයි. ඒ සම්බන්ධයෙන් අපි ආර්ථික සමුද්‍ර අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කළා. මෙසේ රාජපක්ෂ මහත්මයා එතුමන් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් දුන්නා. ඒ අයට වෙනම පුහුණු වැඩසටහනක් සම්පාදනය කරන්න. ඒ වගේම අර يعني ෆිසිකල් එහෙනම් ශාරීරික අභ්‍යාස පුහුණු ඒ සියල්ල ඇතුළත් පුහුණු සඳහා ඒ යෝග්‍යතාවයේ තියෙන කණ්ඩායම යවන්නත් හැකි වුණා. එතකොට ඒ විදිහට ගිහිල්ලා 17000 කාර්තී සමුද්‍ර මත්‍යංශය පද්ධතියෙන් පුහුණු කරනවා. ඊට පස්සේ අර අනිත් කණ්ඩායමට ඒ පුහුණුවේ ලැබිය යුතු ගුණාත්මක කාරණාවන් වෙනම පුහුණු වැඩමුළු විදිහට සැසි විදිහට පවත්වලා ඒ අයට ලබා දෙන වැඩපිළිවෙළක් රාජ්‍ය ක්‍රියාත්මක කරා. එතකොට පුහුණු සම්බන්ධයෙන් ඒ දුෂ්කරතාවයන් එනකොට ඒවා ක්‍රියාත්මක කරනවා මැදිහත් වෙනවා. මොකද හේතුව ගොඩක් වෙලාවට මේක අර ඉතිහාසයේ විදිහටම ආයෙ නැවතික මතක් කළ යුතුයි. මොකද මේ ආරම්භය සතහන් කරනකොට කිව්වා මෙහෙම උපාදාන රස්සා දෙන්නේ නැහැ කියලා. එහෙම තමයි මුලින්ම තිබ්බේ මේක වටංගු උපාදාන රස්සා දෙන්නේ නැහැ. රස්සා පුහුණුවට ගන්න නැහැ කිව්වා. ඒක පුහුණුවට ගත්තා. එතකොට ගන්නේ ටිකයි කිව්වා. ඊට පස්සේ සංවිධානයක් විතර ඒක 15000 30000 වෙලා 30000 40000 වෙලා පස්සේ 51000 වෙනකම් මේ පුහුණුවට ගන්නවා. එතකොට ඒක රජය එහෙම ගන්නවා. හැබැයි එතකොට නිරන්තරයෙන් අපි කියපු කාරණේ තමයි උපාදානට අපි කියන්නේ අපේ සහෝදර සහෝදරියන්ට. මොකද ඒ වෙලාවේ හැමතිස්සම කියපු එක තමයි මේ උපාද්දාන්ට එහෙම ගන්න නැහැ මේගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. එහෙම නිතරම උත්සාහයක් දරුව පාලට ගෙන උපාද්දාරින්. ඉතින් එහෙම උපාද්දාරින් මෙසලේ රැවටෙන්නේ නැහැ. දැන් එහෙම ඉතිහාසයේ රැවටෙන්නේ නැති උපාද්දාරින්. හැබැයි උපාද්දාරින් අද කල්පනා කරනවා ඊට වඩා ඒ පාරේ බහැලා උද්ඝෝෂණ කරලා එහෙම උපාද්දාරික විතර උගතෙක් විදිහට ගත්තු මේ දැනුම ඇතුලේ යම් වෘත්තිකයක් වීම සඳහා තියෙන අවස්ථාව අහිමි කරගන්නට වඩා ඊට වඩා උපාද්දාරින් විතර දැනුම බුද්ධිය තිනවා. ඒකෙන් ගිහිල්ලා කොහොමත් එක රජ කොහොමද රජයත් එක්ක ගනුදෙනු කරලා තමන් වෘත්ති අවස්ථාව උදාකරන්නේ කොහොමද කියලා උපාද්දාරින් දැන් දන්නවා. ඒ හින්දා තමයි එහෙම ක්‍රියාමාර්ග වලට යන්නේ නැත්තේ. එතකොට අපි කියන්නේ දැන් ඊට පස්සේ මාස පුහුණුව ලබනකොට කිව්වා මේ පුහුණුව හොඳ නැහැ. ඊට පස්සේ පුහුණුව ලැබුව ඔක්කොම උපාද්දාරින් කවුරුත් පුහුණුවට යන්නේ නැතුව හිටිනා ඔක්කොම ගියා. ඊට පස්සේ අනිත් කාරණේ තමයි ස්ථිර කිරීම සම්බන්ධ ප්‍රශ්නේ. අනි සේවා අනුයුක්ත කිරීම සම්බන්ධ ප්‍රශ්න. මේවා සම්බන්ධයෙන් උපාද්දානට ගෙනියන නිරන්තරයෙන්ම අර ඍණාත්මක ආකල්ප නෑ අපි එතෙන් දෙමු අපි සේවය ස්ත්‍රීන් සම්බන්ධ කාරණා මම ඉස්සරහ කතා කරන්න කැමති. එමතුමනි මේ දැන් එක්තරා තීරණාත්මක අවස්ථාවකදී ඔබතුමන් රජයේ සේවයට දක්වන දර උත්සාහය අසාර්ථක කරනවා. එහෙම වුණා නම් අද අපිට හම්බෙන්නේ සමහර ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමෙක් නැත්නම් නියෝජ්‍ය පොලිස්පතිතුමෙක් මේ විදිහට අමාත්‍යවරයෙක් නෙමෙයි. මම අහන්නේ එමතුමනි මේ මෙවර මේ බඳවාගත් උපාධිධාරීන් සහ මීට පෙර බඳවාගත් උපාධිධාරීන් හා සම්බන්ධව සොයා බලනු දේශපාලන පසුබිම කුමක්ද? මොකද්ද උන්ට පත්වීම් ලබා දීමේදී ඔබතුමන්ලා අනුගමනය කළ දේශපාලන අවශ්‍යතාවය? ඔව් ඇත්තම පළවෙනිම දේ මේ දේශපාලන තෝරා ගැනීමක් නම් බඳවා ගැනීමද කරේම නෑ. ඉතාම වැදගත් එක ඉතාම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් මේ රටේ ආපු සම්ප්‍රදායන් ක්‍රමවේදයන් වැඩපිළිවෙල් සම්පූර්ණ විප්ලවීය විදිහට වෙනස් කරා. කෙලින්ම කිසිම ඔහුගේ ඔහුගේ දේශපාලනය කුමක්ද ඔහුගේ දෙමව්පියන්ගේ දේශපාලනය කුමක්ද මේවා හොයා බැලුවේ නැහැ. ඇත්තටම ඒක තමයි මේ රටේ කරපු මේ මහින්ද චින්තනයේ දැවැන්ත වෙනසක්. මේ රටේ උගත් බුද්ධිමත් තරුණයාට තරුණියට මේ නියමිත අවස්ථාවක් ලබා දීම. ඒක අපි වාගේ මේ මීට පෙර මේ උපාධිය ලබාගත් සහෝදරයන් සහෝදරියන් මේ වෙනස හොඳටම අත්දැක්කා. ඒ නිසා අපි ඒ ගැන ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංවිධානය හැටියට බොහොම ආඩම්බරෙන් කතා කරනවා. දැන් සමහරු කතා කරන ශ්‍රී ලංකා නිදහස් උපාධිධාරී සංවිධානය දැන් දැවැන්ත සමාජිකත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ උපාධිධාරියා කියන්නේ බොහොම බුද්ධිමත් උගත් තෝරා ගැනීමක් පහසු වඩාත් හොඳ තැන තෝරා ගන්න බුද්ධිමතට අපහසු නැහැනේ. ඒ නිසා දැවැන්ත විදිහට ගොනු වෙලා තියෙන මේ කණ්ඩායමත් එක්ක. හැබැයි ඒකෙන් අදහස් වුණේ නැහැ කවදාවත් මේ සමාජිකත්වය දරන අයට පමණයි මෙතන වෙන්නේ කියන එක. ඒක ඉතාම නිර්වෘල පැහැදිලිව අපි මේ රටට කියන්න අවශ්‍යයි. මම හිතන්නේ ඒක වැදගත්ම කාරණා හැටියට මම දකිනවා. එවැනි කොන්කිරීමක් වෙන්කිරීමක් නැතුව මේ උගතට බුද්ධිමත්තාට අවස්ථාවක් ලබා දීලා. එවතුනි බදවාගත්ත පිරිසට පුහුණුවක් ලබා දීම ආරම්භ සිදු කෙරේ. දැන් ඔවුන්ගේ සේවා ස්ථිර කිරීම හා සම්බන්ධ තත්ත්ව කුමක්ද එතුමනි? ඔව් ඇත්තෙන්ම අපි අපේ ඉලක්කය උනේ වර්ෂයක් සම්පූර්ණ වෙනකොට මේ සියලු දෙනාට ස්ථිර පත්වීම් ලබා දීම. හැබැයි අපි කතා කළ යුතුයි මේක ඉතාම දැවැන්ත වැඩපිළිවෙලක්. මේ
වැඩපිළිවෙල ඒක මම පටන් ගද්දිම කිව්වේ 50,000ක් ඉක්මවා ගිය රාජකාරියක් කියන්නේ අපි සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක 300ක් 400ක් මේ කණ්ඩායම ඉන්නවා. ඒතකොට අපි උදාහරණයක් ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න 6000කට වැඩි ප්‍රමාණයක් උපාධිධාරීන්. ඒතකොට අපි මුලින්ම කරේ දිස්ත්‍රික්කයට අවශ්‍ය ප්‍රමාණය තෝරාගෙන ඔවුන්ව සේවය ස්ථිර කිරීම. ඊට පස්සේ අතිරික්ත මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අරගෙන ඔවුන්ට අවස්ථාව ලබා දීම. දැනට මේ 51,000න් 31,000කට වැඩි ප්‍රමාණයක් සේවය ස්ථිර කරලා තියෙනවා. ඊට අමතර කණ්ඩායම ඉතා ශීඝ්‍රයෙන් මේ ස්ථිර කිරීම කරගෙන යනවා. ඉතින් ඒකට ඒකදී අර අසීමිත ප්‍රමාණයක් නිසා යම් කිසි අපි හිතුවාට වැඩිය ප්‍රමාදයකට අපිට මූල දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි රජයේ හැම මොහොතකම මේ උපාධ්‍යාරය දිහා බොහොම සානුකම්පිතව මම කියන්නේ මේ දෙමව්පියන් දරුවන් දිහා බලන විදිහට ජනාධිපතිතුමා මේක දිහා බලලා තියෙනවා. දැන් අර ඒ ප්‍රමාදය අපි හිතමු මේ මහා දැවැන්ත ප්‍රමාණයක් නිසා මාසයක් දෙකක් තුනක් උපාධ්‍යාරයගේ අර කොහොමද සිට සේවය ස්ථිර වීම පලක් වෙනවා කියලා. හැබැයි ඒක උපාධ්‍යාරයාට දරා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔහුට ස්ථිර ලියුම ලැබෙන්නේ හරියටම අවුරුදු සම්පූර්ණ දාට පෙර දාතම් ලිපියක් ලැබෙන්නේ. ලිපිය විතරක් නෙවෙයි. ඔහුගේ වැටුපත් අතිරික්ත වැටුප හිග වැටුපත් ඔහුට ලබා ගැනීම අයිතිවාසිකම්. ඒක මම කියන්නේ මේක දෙමව්පිය දරුවෝ තමන් කිසිම විටක අලාදය ඔහුට පවරන්න සූදානම් නැහැ. නැත්නම් මේ 51,000ක් බඳවා ගැනීමේදී ඉතා පැහැදිලි නිර්ණායකයන් නිර්දෙන කොහොමද මෙච්චර ප්‍රමාණයක් කරන්නේ. ඒ නිසා අපි තෝරා ගැනීම කළා ඕනෑති මන්ත්‍රී ලිස්ට් එකක් දාලා පහසුවෙන් කරන්න තිබුණානේ. මේ ඕන මේ 51,000ට සම්මුඛ පරීක්ෂණයට එන්න ආවට පස්සේ ගමේ අවශ්‍ය ළමයා මේ මන්ත්‍රීතුමා හරි අමතුමා හරි පිටිපස්සෙන් ගිහිල්ලා ලියුමක් ගන්නද. එතකොට මේ 51,000 ඉතා පැහැදිලිව 25,000 විතර බස්ස ගන්න තිබුණා. 15,000කට බස්ස ගන්නත් තිබුණා. ඒ බැස්ුවාට පස්සේ එතකොට උපාධ්‍යාරියා රැකියා දුන්නා කියන මේ කාරණා තාණ්ඩුව කරලා ඒ ඔක්කොම අර සම්ප්‍රදායික විදිහට ගිහිල්ලා එතකොට මේ වාගේ කවුරුත් අහන්න බෑ අවුරුද්දෙන් ස්ථිර කරන්න බැරි වුණා නේද. ඉතින් 15,000 සදා ගත්තා නම් මේ හරියට දැන් 31,000 කරලා. ඉතින් ඒ නිසා රජයේ හැම විටකම මේක දිහා බැලුවේ පුදුමාකාර ආදරයකින් කැක්කමකින් මහ යුතුකමක් හැටියට. ඉතින් ඒ යුතුකමත් එක්ක දැන් 31,000ක් ස්ථිර කරලා දැන් මේ මහා වැඩපිළිවෙල තුල තව ගැටලු කිහිපයක් තිබුණා. එකක් තිබුණා මේකට ඇතුළත් වෙලා ස්වාමීන් වහන්සේලා කොහොමද සේවය ස්ථිර කරන්නේ. දැන් ඒකත් මොකද හැම පාර්ශ්වයකටම රජයක් වුණාම කන් දෙන්න එපයි. උපාධ්‍යාරයක පැත්ත විතරක් නෙවෙයි. නායක ස්වාමීන් වහන්සේලා මොකද්ද මේ ගැන කියන්නේ? අනිකුත් සමාජය කෝටි දෙකක් ඉන්න මේ රටේ මිනිස්සුන්ට මොකද්ද ඒකෙන් වෙන යහපත? ඉතින් ඒකත් දැන් අවසාන දීර්ඝ සාකච්ඡාවට ගිහලා තීන්දුවකට ඇවිල්ලා තියෙනවා. මනෝල සහෝදරය පැහැදිලි කරාවි අධ්‍යාපන අමාත්‍යංශයට ඔවුන් විශේෂයෙන් පාසල් වලට අනුයුක්ත කිරීම පිළිබඳ ඊළඟ වසරේ තිබුණා අවුරුදු දැන් මේ සේවා ව්‍යවස්ථාව අනුව මේසරේ බඳවාගත්තේ ඒ සේවා ව්‍යවස්ථාවේ තියෙන උපාධ්‍යායන් සේවයට බඳවා ගන්න අවුරුදු 35ට අඩු අය සීමාවෙදී. හැබැයි මෙතෙන් යාව 4000ක් 5000ක් විතර 35ට වැඩි 45ට අඩුයි. ඉතින් ඊට පහසු තීන්දුවක් ගන්න තිබුණා අනේ 35ට වැඩි නම් ගෙදර යන්න කියලා. ඉතින් මේ සේවා ව්‍යවස්ථාවේ තියෙනවානේ කාටවත් ඒකට මේ අභියෝග කරන්න බෑ. හැබැයි එහෙම ගෙදර යව්වේ නෑ. ඒ කට්ටියත් මේකට ගත්තා. මොකද රජයේ සාමාන්‍ය වයස් සීමාව 45 දක්වා රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් අර 35ට උපාධිධාරි සේවා ව්‍යවස්ථාවේ මේ සුවිශේෂී වයසක්. මොකද ඔහුට ඇවිල්ලා හැඩ ගැහිලා රජයට වැඩ කරන මිනිස්සෙක් වෙන්න කාලයක් තියෙන්න බෑ. හැබැයි ඒක අර කණ්ඩායමක් ගත්තා 4,500ක්. අරගෙන ඒකත් අතහැරියේ නෑ. දීර්ඝ සාකච්ඡා, අභියෝග, විවාද මේ ඔක්කොටම ඇවිල්ලා පහුගිය කැබිනට් එකේදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් ඒ 35ට වැඩි 45ට අඩු සියලුම උපාධිධාරිනුත් අර ආකාරයෙන්ම මේ ස්ථිර කිරීමට අවශ්‍ය තීන්දුව తీරන ගත්තා. ඒකයි මම කියන්නේ ආණ්ඩුව මෙහෙම උපාධිධාරය දිහා බලපු රජයක්. මම මේ කතා කරන්නේ මේ කැබිනට් එකේ ඉන්න ඇමතිවරයෙක් හැටියට නෙවෙයි. මේ රටේ ගමෙන් ඇවිල්ලා ශිෂ්‍යත්වයක් අරගෙන කොළඹ ඉස්කෝලේකට ඇවිල්ලා විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයේ තියෙන මේ කැපිපෙන පාඨමාලාවක් කරලා ගෙදර ගිහිල්ලා රස්සාවක් නැතුව ඒ රස්සා නැතිකම නිසාම සමාජයේ මේ ඒ කාලේ රජය දැක්කේ මේ ඉතින් තමන්ටම මේ ගැන සැකයි මේ මිනිස්සුන්ට මේක වෙලා තියෙන අසාධාරණෙත් එක්ක මේ මිනිස්සු අපිට අභියෝගයක් වෙයිද කියලා. ඒ යන්නේ සිතවිල්ලත් එක්ක විශාල ප්‍රශ්න වලට මුහුණ දුන්න ගමේ ඉන්න නැති වෙච්ච උපාධිධාරියෙක් හැටියට තමයි මම මේ කතා කරන්නේ. අවංකවම උපාධිධාරියාට මෙහෙම සලකපු යුගයක් මෙතෙක් මේ ඉතිහාසයේ ඇති වෙලා නැත. මම විශ්වාස කරන්නේ අතිගරු ජනාධිපතිතුමාගේ සමය තමයි උපාධිධාරියාගේ වසන්ත සමය කියලා. දැන් අපි ප්‍රධාන ලේකම්තුමාගෙන් අර පහදලි කරගන්න තුමනි දැන් ප්‍රධාන ලේකම්තුමනි මේ සේවා ස්ථිර කිරීම සම්බන්ධයෙන් බුදු ප්‍රශ්න ගැටළු තිබ්බා. හැමෝම ඉල්ලුවේ තමන්ගේ කැමැත්තට දැන් මේ රායදුම් ප්‍රතිසදාන නාම හැමෝම දාන්නේ ලංකාදෙන් ප්‍රධානම රාජ්‍යාධර කීපයක් තමයි තමන්ගේ කැමැත්තට යොමු කරේ. කොහොමද සංගමයක් ඉදිරිය ඔබතුමන් ලැබේ හා සම්බන්ධ කාරණාව දැක්කේ මේ සේවා ස්ථිර කිරීම සම්බන්ධත්වය? ඔව් දැන් සේවා ස්ථිර කිරීම ඉස්සෙල්ලාම උපද්දරින් ඒ උන්ට අදාළ අමාත්‍යංශයට අනුයුක්ත කිරීම අවශ්‍ය වෙනවා. එතකොට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒ කාරණේ සිදී
අමාත්‍යාංශ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ 17000 කණිත් කාට පස්සේ අනිකුත් අමාත්‍යාංශ ඊට පස්සේ දෙපාර්තමේන්තුව සහ පළාත් සභාව ඒ ඒ අමාත්‍ය ඒවට උපාධිධාරීන් අනුයුක්ත කරා අර මේක ඉතින් සුවිශේෂ කාරණේ තමයි අපි 2005 උපාධිධාරීන් ගෙනෙමදී ගැටලු රාශියක් ආවා හැබැයි මේ මේ වෙලාවේ සේවා ව්‍යවස්ථාවක් කරලා තියා අපින්ද මේ සියලු උපාධිධාරීන් අමාත්‍යාංශයකට එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවට තමයි අනුයුක්ත කරන්නේ මොකද දැන් අද දවසෙත් තියෙනවා අපි ඊයේ මාතලේ දිස්ත්‍රික්කයේ අපේ සීලුම් රාජලියම් කාර්යාල නියෝජිතුන්ගේ සාකච්ඡාවක් ඊයේ දවසේ පැවැත්තුවා ඒතකොට ඒත් තව ප්‍රශ්න තමයි තාමත් මතයන් ව්‍යාප්ත වෙනවා මේ උපාධිධාරීන් සංස්ථා ව්‍යවස්ථාවිත මණ්ඩලවලට දානවා එහෙම දේවල් ප්‍රශ්න විදිහට එනවා ඒතකොට අපි පැහැදිලි කියන්නේ සේවා ව්‍යවස්ථාව කරද්දී මේ සීලු උපාධිධාරීන් ස්ථිර වෙන්නේ අපේ උපාධිධාරීන්ට කිය යුතු කාරණේ ඒ නිසා කිසිම වෙලාවක උන්ට බයක් ඇති වෙන කාරණයක් නැහැ ඔවුන් අමාත්‍යාංශයකට අනුයුක්ත අමාත්‍යාංශයේ සේවයට යොදලා තමයි අනුයුක්තයක් දුන්නත් සංස්ථා ව්‍යවස්ථාවිත මණ්ඩලවලට ඇතුළත් කරන්නේ මොකද 2005 එහෙම ගැටලුවක් තිබ්බ හින්දා තමයි ඒ අය සැකයෙන් බලන්නේ එහෙම සැකයක් කිසිම සැකයක් මේ මොහොතේ නැහැ ඊට පස්සේ අර ස්ථිර සේවයට බඳවා ගැනීමේදී ගරු අමාත්‍යාංශ සඳහන් කළා වගේම පුහුණුවේ අවුරුද්ද සම්පූර්ණ වන දිනේ තමයි ස්ථිරපත් වීම හම්බෙන්නේ එතකොට මේ වෙනකොට දැන් ජූනි මාසේ වෙනකොට 31000ක් ඉස්සල් අරගෙන තිබ්බේ 31000ක් පත්තින් මේකට නිකුත් කළ දෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැන් අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්න සූදානම් අපි 7:30 කදී ප්‍රාමයේ ලබාගෙන ඉක්මනින් ගලේ සජීව හත්වෙනි පැයදී ඔබ මුණ ගැසෙනවා පෙද හතුනි පැයට ආරාධනා කළේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ පිළිබඳව කැබිනට් අමාත්‍යතුමන්ට කැකා දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් රජිත් සීබලා පිටිමැතිතුමන්ට එතුමන් ශ්‍රී ලංකා නිදහස් උපාධාරින්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ සභාපතිතුමන් අපි වගේම ආරාධනා කළා ශ්‍රී ලංකා නිදහස් උපාධාරින්ගේ සංගමේ ප්‍රධාන ලේකම්තුමන්ට මනුර පෙරේරා මහතාට අපි මේ 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 සියලු ආරාධිත සමගද සාකච්ඡා කරමින් ඉන්නේ උපාධාරයට රැකියාව ලබා දී වැඩපිළිවෙළ සහ ඔස්සේ තිබෙන සාර්ථකත්වයේ පිළිබඳ මම කැමති ප්‍රධාන ලේකම්තුමා මනුර පෙරේරා මහත්මිය ඔබ ඔබ පිළිතුරු දෙමින් සිටි කාරණාව උපාධාරණ රැකියා ලබා දීමේදී රාජ්‍ය සේවයට බඳවා ගැනීම වැඩපිළිවෙළ තුල තිබුණු අපිට නොපෙනුණු කාරණා අපි නොදන්න කාරණා මේ අභියෝග උපාධාරයට දැනෙන කොහොමද ඒ වෙනුවෙන් රචය කරපු මැදිහත්වීම කුමක්ද කියන දේ වැඩිදුරටත් පැහැදිලි කරනවා නම් අර කලින් සඳහන් කරගෙන ආවා වගේම මෙහිදී උපාධාරින් අර 50000ක් රාජ්‍යයට ගැනීමේදී ගැටලු රාශියක් නිර්මාණය වෙනවා. එතකොට ඒකෙදි උපාධාරින්ගේ පැත්තෙන් ගත්තට පස්සේ හැමදෙස්සම උත්සාහ කරේ තමන්ට කියන පහසු අමාත්‍යාංශයක් කියන පහසු සේවා ස්ථානයක් ලබා ගැනීම සම්බන්ධයෙන් උනන්දු වුණා. එතකොට ඒ අනුව තමයි අපි සංවිධානයක් විදිහට නිරන්තරයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා උපාධාරින්ගෙන් පැත්තෙන් එන ගැටලු වෙලාවකදී ප්‍රශ්නයක් වෙනවා මේ ප්‍රාදේශ ශ්‍රී ලංකා කාර්යාලයේ මේ විදිහටයි කටයුතු සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සමහර අමාත්‍යාංශයකදී මෙහෙම ගැටලුවක් තියෙනවා. එතකොට ඒ ගැටලුව වලට සංවිධානයක් විදිහට නිරන්තරයෙන් මැදිහත් වුණා. මොකද මේකෙදී අර දැවන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරද්දී ඒවා ක්‍රියාත්මක කරන මැදිස්ථානවල ඉන්න ඒ කළමනාකරුවන්ගේ තියෙන දක්ෂතාවයන් අනුව හොඳට උපාධිධාරීන්ට ඒ පහසුකම් සැලසීම එහෙම නැත්නම් ඔවුන්ගෙන් සේවය ලබා ගැනීම ඉතා ඉහළ මට්ටමේ සිද්ධ වුණා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ තව තැනකදී ඒක එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රාදේශීය විෂමතාව. ඊට පස්සේ දැන් උතුරු නැගෙනහිර පළාතේ ගත්තොත් එහෙම උතුරු නැගෙනහිර පළාතේ උපාධිධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතු වුණා. ඒකට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා විශේෂයෙන් නැගෙනහිර පළාතේ. ඊට පස්සේ උතුරු පළාතේ උපාධිධාරීන් බඳවාගැනීම සම්බන්ධයෙන් ඒක පහුගිය අවුරුදු ජූනි මාසේ ඔවුන් බඳවගත්තේ. ඒ බඳවාගැනීම සම්බන්ධයෙන් මැදිහත් වෙන සිද්ධ වෙනවා. ඒක සංවිධානයක් විදිහට අපි ඒ සම්බන්ධයෙන් ඒ පාර්ශවයන් එක්ක සාකච්ඡා කළා. මේ අතිගල් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ සහයෝගය දෙන්න අපිට හැකි වෙනවා. එතකොට අමාත්‍යාංශයට අනුයුක්ත කිරීම සම්බන්ධ කාරණෙත් එහෙමයි. දැන් ස්ථිරපත් වීම ලබා දීම සඳහා යම් අමාත්‍යාංශයට අනුයුක්ත වෙන උපාධිධාරියෙක්. එතකොට ඒ කාරණේදී ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය 10000ක් ගන්නවා වගේම අනිකුත් අමාත්‍යාංශ ඒ අමාත්‍යාංශවලට අවශ්‍ය ප්‍රමාණයන් ගත්තා. එතකොට ඒකේ ගැටලුවක් මතුවෙන ඊට පස්සේ උන්ට පහසුකම් ලබා දීම. දැන්ට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කොහොමද ගමේ උපාධිධාරිය කටයුතු කරන්න කියන ප්‍රශ්නෙට උපාධිධාරියන් පත් වුණා. එතකොට ඒකෙදී ගරු අමාත්‍යම වැසිලි රාජපක්ෂ අමාත්‍යතුමා උන්ට කොහොමද කාර්යාලය සකස් කර ගැනීම සඳහා උපකරණ ලබා දීම සම්බන්ධයෙන් ඒ අවශ්‍ය කාර්යාල උපකරණ ඒව ලබා දීලා ඒ සම්බන්ධ වැඩපිළිවෙළක් නිර්මාණය කරනවා. ඊට පස්සේ මතුවෙනවා රාජකාරී පිළිබඳ ප්‍රශ්නයක්. ඒවා ඒ ප්‍රශ්න සමහරලාට දැන් සේවා ව්‍යවස්ථාවක් යටතේ ඉන්න උපාධිධාරියෙකුට රාජකාරී ලේකම් පිළිබඳ වෙන බරපතල ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මොකද ඔහු මේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරි පොල් සංවර්ධන අමාත්‍යාංශය හරි කාලයක් ඉඳලා ඊට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය යන්න පුළුවන්. එතකොට ඔහුගේ රාජකාරිය වෙනස් වෙනවා. හැබැයි මේ සමහර කාරණා දේශපාලන ව්‍යාපාර විසින් අර විස බීජ පතුරනවා කියන්නේ මේ මධ්‍යස්ථාන ඇතුලේ එහෙම දේවල් තියෙනවා. මම ප්‍රධාන එකතු වෙන සමාවෙන්ද බාධා කරනවා. අපි දැක්කන්නේ විවිධ කටකතා දූෂමන් ආරංචි දේතෝ මම ඔබතුමන්ට ප්‍රධාන එකතුමන් දෙහා සම්බන්ධ ඉතාල වැඩගත් කෙනා පිළිතුරු දෙන්න එමතුමාට වඩා රාජ්‍ය ප්‍රතිපත්ති දෙහා කියපු සමාජීය කාරණාවක් නිසා සමහල්ලාවට කිව්වා මේ මේ බඳවා ගන්න 50000 රැකියාව දෙන්නේ නැහැ කියලා තනින් පටන් අරගෙන ඊට පස්සේ ලබා දෙන රැකියාව සම්බන්ධ විශ්වාසබට ඔබ සම්බන්ධව වයස සම්බන්ධව මේ මේ আদি කාලෙන් කාලට විවිධ දූෂමන් ආරංචි අමතුමන් කියද්දී 45 වෙනකම් මනවා ගන්නවා කියලා ඒ අවුරුදු වයසීව සම්බන්ධ බා විවිධ ආරංචි ඉදිරිපත් වෙනවා එහා සම දූෂමාන තොරතුරු වාර්තා වෙනවා මේ 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 තියෙන ප්‍රශ්නයයි හැංගෙන යම් යම් කාරණා පිළිබඳ ඔබතුමන්ගේ පැහැදිලි කිරීම කොහොමද ඔය දැන් මේකේ මම කියන්නේ මේක නිර්මාණය වෙන පසුබිමකුත් තියෙනවා දැන් අපේ විශ්වවිද්‍යාල ඇතුළේදී
විශ්වවිද්‍යාල උපාධිධාරිය සම්බන්ධයෙන් අර සමාජය පිළිබඳ විවේචනාත්මක එහෙම නැත්නම් සමාජ පිළිබඳ වැරදි විදිහට දකින්න හැමතිස්සෙම දේශපාලන කණ්ඩායම උගන්වනවා. ඒක තමයි මේකේ පසුබිම් කාරණේ. එතකොට උන් නිතරම සමාජය දිහා තමන්ගේ සහෝදර කණ්ඩායම දිහා එහෙම නැත්නම් රට දිහා එහෙම තමන්ගේ ඉදර දිහා මේ වෙන හැම ක්‍රියාවලියක් සම්බන්ධයෙන්ම දකින්නේ වැරදි විදිහට. ඒක විවේචනයක අර්ථමක් නැහැ. හැබැයි ඒක දකින්නේ ඒක සම්පූර්ණ වැරද්දක් විදිහට. එහි සාධනීය ලක්ෂණ කිසිවක් දකින්නේ නැහැ. එහෙම කණ්ඩායම මේ ව්‍යාපති ඇතුලේ රස්සාවලට එනවා අපි කියන විදිහට ආණ්ඩුවට ගල් ගහපු ආණ්ඩුවට හූ කියපු ආණ්ඩු විරුද්ධ උද්ඝෝෂණය කරපු විශ්වවිද්‍යාල ඇතුලේ දැඩි විදිහට වෙනත් දේශපාලන කණ්ඩායම් වල වැඩ කරපු උපාධිධාරීන් සියල්ලන්ට මේ මේක යටතේ රැකියා දෙනවා. රජය අර ඒ කාර්යය ඉෂ්ට කරනවා. එතකොට ඒක ඉෂ්ටකාරී නමුත් අර හුරු වෙච්ච මානසිකත්වයන් තියෙනවා. ඒ තියෙන කණ්ඩායම් මේ ඇතුලේ ඉඳගෙන සමහර වෙලාවට ඔවුන් ක්‍රියාත්මක කරන විවිධ මේක කඩා කප්පල් කරන්න හරි මොකද නිරන්තරයෙන් තියෙන පුරුද්දක් විදිහට උද්ඝෝෂණය කරන්න ඕන පාරට බහින්න ඕන එහෙම අර විරෝධාකල්ප පිළිබඳ කාරණයක් මේක ඇතුළේ තියෙනවා. අන්න ඔවුන් මේ ගොනු ඇතුළේ සමහර අවස්ථාවලදී විවිධ හැලහැප්පීම් ඇති කරන උත්සාහ කරන ඔවුන්ට අවශ්‍ය වෙන කාරණේ තමයි උපාධිධාරියගේ ප්‍රශ්නය සඳහන එක නෙවෙයි. උපාධිධාරිය පාරට ගින්නේ කොහොමද කියන එකට වැඩපිළිවෙළක් තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්නේ. අපි සංවිධානයක් විදිහට රජයත් එක්ක සම්බන්ධල උත්සාහ කරන උපාධිධාරිය කොහොමද ප්‍රශ්නේ විසඳන්නේ? ඔවුන්ගේ ගැටලු අවසන් කළා ඔවුන් හොඳ වෘත්තිකයෙක් කරන්නේ කොහොමද? අන්න ඒ වෙනුවෙන් තමයි අපි සංවිධානයක් විදිහට වැඩ කරන්නේ. එතකොට අර දැන් 35 ප්‍රශ්නේ සුණාට පස්සේ අපිට නිරන්තරයෙන් නම් මධ්‍යස්ථානට මතක් කරන මේ 40 දක්වා විතරයි විස්තර ගන්න. එහෙම නැහැ. කැබිනට් මණ්ඩලෙ පැහැදිලි තීන්දුවක් ගන්නවා 35 45 අතර උපාධිධාරීන් සියල්ලම විස්තර කරනවා කියලා. හැබැයි මතයක් විදිහට අපිට දුරකථන මුන් දීලා අපේ සහෝදර සහෝදරිය අහනවා මේ 40 දක්වා විතර විස්තර ගන්න. එහෙම තමයි මතය යන්නේ. මොකද මේ ඒ සම්බන්ධයෙන් අර දැන් ගැටලුවක් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන ප්‍රචාරය පුළුණාට දැන් මේ ගැටලුව විසඳුනාට පස්සේ අපි දැක්කා ITN නාලිකාවේ දවල් ප්‍රවෘත්ති ප්‍රකාශිත මෙහෙමයක් වුණා කියලා ප්‍රකාශ වෙනවා. ඊට අමතරව ඊට කලින් සතියවලදී අපි දැක්කා සමහර පුවත්පත් වල පිටු ගණන් ලියනවා මේ උපාධිධාරීන්ගේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි අපි දැක්කින අඟල් කාලක ප්‍රමාණයක මේ ප්‍රශ්නේ විසඳුණා කියලා කොහෙවත් ප්‍රචාරය වෙනවා. ඉතින් අනේම ප්‍රචාරක තලයේ සමාජයේ අපේ දේශපාලන සංස්කෘතිය හරි මාධ්‍ය සංස්කෘතිය හරි සකස් වෙලා තියෙන ආකාරය සම්බන්ධයෙන් ගත්තම අර මිනිස්සු අපේ ජනතාව බලන්නෙත් කියන්නේ සාධනීය දේවල් යහපත් දේවල් සම්බන්ධයෙන් වැඩි ප්‍රවෘත්ති වටිනාකමක් නොමැති තත්ත්වයක් තියෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඊට පස්සේ අර උතුරු නගරේ උපාධිධාරීන් සම්බන්ධයෙන් ගත්තට පස්සේ උතුරු නගරේ තිබ්බ ප්‍රශ්නයක් උසස් ජාතික ගණක අධිකරණ ඩිප්ලෝමාදාරින් බඳවගෙන තිබුණ නැහැ විශේෂයෙන් උතුරු පළාතේ. ඒතල අපි සංවිධානයක් විදිහට සාකච්ඡා කළා. එයාට දැන් සම්මුඛ පරීක්ෂණ පවත්වලා එයා ඉදිරියේ බඳවගෙන කටයුතු කරනවා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තිබ්බා උසස් ජාතික ගණක අධිකරණ ඩිප්ලෝමාදාරින් මේ ව්‍යාපෘති යටතේ පුහුණුවටවන් තියෙනවා. ඔවුන් ස්ථිර කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න. එතකොට ඒක පහුගිය දිනවල නිරන්තර සාකච්ඡා පැවැත්වුණා. ඒතල අතිව ජනාධිපතිතුමා පැහැදිලි තීන්දුවක් දුන්නා මේ ඇයට රාජ්‍ය ස්ථිරපත්තෙන් හම් වෙනවා කියලා. එතකොට රාජ්‍ය කොමිෂන් සභාව සහ වැටුප් කොමිසම ඊපස් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව එයාගේ ඒ කමිටුවේ සාකච්ඡාවෙන් පස්සේ එයා තීන්දුවක් දෙනවා මේ සඳහා මෙන්න මේ සේවා ව්‍යවස්ථාවට ගත යුතුයි කියලා. එතකොට එයාගේ රැකියාව සම්බන්ධ සුරක්ෂිතභාවයත් රාජ්‍ය සේවා ස්ථිරපත්තීම් පිළිබඳ සුරක්ෂිතතාවයත් මේනට රජය දීලා තියෙනවා. හැබැයි එතන පොඩි ගැටලුවක් තිබ්බා. අපි සාකච්ඡාවේදී අපි ඒක මතු කරා ඒ අලුත් සේවා ව්‍යවස්ථාව නැතුව මේ සංවර්ධන දාරි සේවා ව්‍යවස්ථාව යටතේ එයයි බඳවා ගත යුතුයි කියලා. එතකොට ඒක සම්බන්ධයෙන් නැවත කැබිනට් මණ්ඩලයේ කැබිනට් අනුකමිටුව නිරීක්ෂණ සඳහා ගිහිල්ලා තියෙනවා. එතකොට අපි මම හිතන්නේ මේ සමස්ත වැඩපිළිවෙළ සම්බන්ධ තිබුණ අවසාන ප්‍රධාන ගැටලු දෙක තමයි අවුරුදු 35 සම්බන්ධයෙන් ගැටලුවත් උසස් ජාතික ගණක අධිකරණ ඩිප්ලෝමාදාරින්ගේ ප්‍රශ්නයත්. එතකොට මේ සියල්ලන්ටම ස්ථිර රාජ්‍ය සේවා සුරක්ෂිතභාවයත් අමාත්‍යාංශයට අනුමත කිරීම කියන කාරණෙත් එක්ක ඒ රැකියාවේ සුරක්ෂිතභාවය ලැබලා දීලා තියෙනවා අවසාන විදිහට. ඒ ඇතුළේ තියෙන කුඩා ප්‍රශ්න, ඒ කුඩා ප්‍රශ්න හරහා අපි උපාධිධාරීන් අපේ සහෝදර සහෝදරයන් ඉල්ලන්නේ මේවා ඉතා ඉවසීමෙන් බලන්න සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් කාරණා ගොඩක් තියෙන්නේ. ඔබ හැමතිස්සෙම අපිට මේ රැකියාවක් ලබා දුන්නේ රාජ්‍ය සේවයේ මේ රටට සේවය කරන්න. මොකද අපි සංවිධානයක් විදිහට හැමතිස්සෙම මේ කාරණාවට මැදිහත් වෙනවා. අපි උදාහරණයක් ගත්තොත් අපේ සංවිධානයේ අතිරේක ජනාධිපතිතුමා පැවරුව යම් කාරණා ප්‍රමාණයක් මේ අපේ ඉන්න වෘත්තිකයන් පාවිච්චි කළා. උපාධිධාරීන් විදිහට අපි ඒ විදිහට රටගෙන හිතන්නේ. මොකද සමහර ඖෂධ වර්ග නිෂ්පාදනය කරන අපේ රටක් විදිහට එහෙම උපාධිධාරීන් එහෙම හැකියාවන් තියෙනවා. අපේ වෛද්‍ය උපාධිධාරීන් ගත්තොත් එහෙම AI ට AI සම්බන්ධ කරලා කොහොමද මේ රටේ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නේ? ඊපස්සේ රෝග වලට බෙහෙත් හොයන්න. දැන් උදාහරණයක් විදිහට ජනාධිපතිතුමා පැවරුව එහෙම රාජකාරියක් ආයුර්වේද වෛද්‍ය උපාධිධාරී සංගමයේ අපේ ඉන්න කණ්ඩායමට මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් පර්යේෂණ කටයුත්තක් කරලා මේ රෝග සඳහා මේ විදිහට හොයාගන්න අලුත් බෙහෙත් වර්ගයක් එහෙමත් නැත්නම් ඒක සුව කරන ආකාරයක්. ඒව සම්බන්ධයෙන් අපි සංවිධානයක් විදිහට පර්යේෂණ කරනවා. අනිත් පැත්තෙන් මේ මධ්‍යස්ථානවල ඉන්න උපාධිධාරී උදාහරණයක් ගත්තොත් දැන් ගූගල් විද්‍යා ආධාර උපාධිධාරී කිනවනම් ඔවුන් දැවන්ත සේවයක් කරන සමාජ ස්ථානවල ගිහිල්ලා සමස්ත රාජිලං කොට්ටාසි සරස්ම සකස් කරනවා, සම්පත් ටික හඳුන ගන්නවා. එහෙම ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන උපද්දාන සංගමයේ අපි සංගමයක් විදිහට මැදිහත් වෙමින් කටයුතු කරමින් ඉන්නවා මේ මොහොතේ. මොකද අපි තව කාරණා ගණනාවක් සාකච්ඡා කරන්න තිබෙනවා. විශේෂ නැවතුමන දාට කිල්ල 2014 හා සම්බන්ධ තොරතුරු කිහිපයක් අපි දැනගන්න කැමැති. අපි ඊට පෙර කිටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසු ඇලිස් සජීව ලෙස හත් වෙනි වැදගත් මුණ ගැසෙනවා.
අපේ දහතනට ආරාධනා කළේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ කැබිනට අමාත්‍යතුමනි රංජිත් සීබලාපිටියපත්තුමනි වගේම රකණිදා සුබදරංගේ සංගමයේ ලේකම් මනුල පෙරේරා මහතාට අමාත්‍යතුමනි උපාධිදරයන් හා සම්බන්ධ තව එක කාරණක් මට පැහැදිලි කර ගන්න ඕනේ මෙතනදී කියුණා ඩිප්ලෝමාදාරයන් පිරිසක් හා සම්බන්ධ රැකියා ලබා දීමක් ගැන මේ ඩිප්ලෝමාදාරයන්ට වගේම උපාධි ශේෂ්ඨය තුළ අපි දකින්නවානේ උසස් පෙළ කඩේීමේ තීරණාත්මක ජයග්‍රහණ ලැබෙන අභ්‍යන්තර උපාධිදරයන් වගේම අවුරුදු කිහිපයක් ඒවගෙන් මහන්සිලා රැකියාව කරන ගමන් නැත්තම් නිවසේදී උපාධි ලබා ගන්න බාහිර උපාධිධාරීන් පිළිබඳ මේ කොටස දෙක ඩිප්ලෝමාධාරීන් සහ බාහිර උපාධිධාරීන් හා සම්බන්ධ මොකද්ද ඔබතුමා ලැබෙන දෙයක් තියෙනවා ඔය ඇත්තම ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක් මොකද මේ අර මම මුලින් පටන් ගත්තෙන් දබාවතු උපාධිධාරියක් දැස බොහොම දයාබරව ඔහුගේ හැකියාවන් මේ රට ආගම ඉදිරි ගමනට එකතු කරගත යුතුයි කියලා බලපුව වැඩපිළිවෙලක් නිසා නැත්තම් දැන් මේ 51000 තුළ මම හිතන්නේ සවිසාල ප්‍රමාණයක් ඉන්න බාහිර උපාධිධාරීන් කාලයක් තිබුණා බාහිර උපාධිධාරියා පොඩ්ඩක් දෙවනි පෙළට තල්ලු කරපු කාලයක් හැබැයි ඒකට කිසි යුතුකමක් නැහැ මොකද සමහරවිට බාහිර උපාධිධාරියා විශාල මේ ඔහුට ලකුණු කීපයක් නිසා සමහර විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා නමුත් විශාල මේ ධෛර්යයෙන් වමනාවකින් උද්‍යෝගයකින් සමහර රැකියාවක් කළා තමගේ පවුලත් ජීවත් කරන අතරේ තමගේ සහෝදරනුත් ජීවත් කරන අතරේ තා ධෛර්යවන්ත තරුණේ තරුණියක් තමයි මේ කාරණාව කරන්නේ මම දැනගත්ත කෙනෙක් ජයවර්ධන විශ්වවිද්‍යාලේ බාහිර උපාධියක් කරලා පළමු පෙළ ඉහළම සමාර්ථයක් ගත්ත උපාධිධාරියෙකුත් හිටියා. ඒ කියන්නේ ඔවුන් තුලත් මේ රටේ ඉදිරි ගමනට ලොකු මේ දායකත්වයක් දක්විය හැකි තරුණයන් තරුණියන් ඉන්නවා. ඒ නිසාම මේ බාහිර උපාධියටත් සමාන අයිතිවාසිකම් දීලා මේ ව්‍යාපෘතිය අතුලත් කරගන්න අතිගරු ජනාධිපතිතුමා කටයුතු කළා. ඒක තමයි මම කියන්නේ මේ පියෙක් දරුවක් දිහා බලන විදිහට තමයි මේ කාරණාව දිහා බැලුවේ. ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි උපාධිධාරීන් ගැන කතා කරලා මේක අවසන් කරනවා නම් වැදගත්ම දේ සියලුම ප්‍රශ්නවලට විසඳුම් උපාධිධාරි ව්‍යාපෘති තුළ තියෙනවා. දැන් මේ දවස්වල පොඩි චකිතයක් තියෙනවා. දැන් සේවය ස්ථිර වෙච්චි අයට විවිධ විදිහ ආරංචි වෙනවා. අනිත් මේ අහවල් අමාත්‍යාංශයට ගියා නම් වැඩිය හොඳයි. අහවල් අමාත්‍යාංශයට ගියා නම් පඩිය වැඩි. මේ වගේ දේවල්. ඉතින් ඔහු විවිධ ආකාරයෙන් දඟලනවා. ඒ නිසා දැනට සාවකාලිකව සේවය ස්ථිර වෙච්ච කෙනාට අවස්ථාවක් දෙන්නේ නැහැ. මේ ව්‍යාපෘති තුල හැට මෙහෙට පරිදි. දැන් තවත් ඉන්නවනේ 20000ක් විතර ස්ථිර කරන්න. හැබැයි මේ සියලු දෙනාම මේ මනුස්ස සහෝදර කෙවාගේ සංවර්ධන නිලධාරීන් හැටියට තමයි ස්ථිර වෙන්නේ. ඔහුට කිසිම පස්සයක් නැහැ. හෙට දවසේ මේ වැඩපිළිවෙල නිමා වුණාට පස්සේ තමන් වඩාත් කැමති අමාත්‍යාංශයකට ශේෂ්ත්‍රයකට අතුලත් වීමේ පූර්ණ හැකියාව අයිතිවාසිකම ඔවුන් සතු කළා තමයි මේ ව්‍යාපෘති නිමා වෙන්නේ. හැමතුමනි ඔබතුමන් දාඨකිරුල ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටු සභාපතිතුමන් දාඨකිරුල කියන නමත් සමග අපේ ජනාධිපතිතුමන් උපදෙස් මත ආරම්භයේ සිට ඔබතුමන් තමයි කටයුතු කරන්නේ. දැටකවිල 2014 කුලයාපිටිය කුරුණෑගල ආශ්‍රිත සිදු කරන කුලයාපිටිය සිදු කරන ප්‍රදර්ශනය සහ කුරුණෑගල ඒ වගේම පුත්තලම සහ කෑගල දිස්ත්‍රික් සංවර්ධනය හා සම්බන්ධ වර්තමාන තත්ත්වය කොහොමද? ඔච්චරම මේ මම අර කලින් කතා කරපු විදිහටම දැටකිරුල මේ මහින්ද චින්තන තුළ හැම දෙයක්ම ඒ යුගයේ ප්‍රශ්න හඳුනාගෙන යුගයේ හැකියාවන් පුළුවන්කම් මත අඩියෙන් අඩිය ඉස්සරහට අවිලා තිනවා. දැන් දැටකිරුල ප්‍රදර්ශනයක් කරීරේ පටන් අරගෙන ප්‍රදර්ශනයේ සංවර්ධනයට ගිහිල්ලා දැන් අද දවසේ සංවර්ධන උත්සවය කියලා විශේෂයෙන්ම මේ මෙහි සංවර්ධන කටයුතු වලට නායකත්වය දෙන බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ විශේෂ මඟ පෙන්වීම මත සුවිශේෂ ගම්මට්ටමේ ජංගම සේවාවක් ගමට ගිහිල්ලා ප්‍රතිපාදනය අරගෙන මොනවද ගමේ තියෙන ප්‍රශ්න කියලා සංවර්ධන පැත්ත අදහස් වුණගේ ඔවුන්ගේ නොසුදුසු අනිකුත් ගැටලු විසඳීමේ දැවැන්ත ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අද අපි තාම සන්තෝෂ වෙනවා. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ බැලුවොත් රුපියල් මිලියන 20000කට වැඩි දේ ප්‍රධාන මාර්ගවාග ව්‍යාපෘති ඊට අමතරව ගම්මට්ටමේ විදුලිය ජලය ග්‍රාමීය මාර්ගවාගේ ව්‍යාපෘති ගමේ පොල්ලතු සෙවිලි කරපු අපේ සහෝදරයාගේ සහෝදරියට උළු ලබා දීමේ ව්‍යාපෘති වැසිකිළිය නැති ගෙදරට වැසිකිළිය ලබා දීමේ ව්‍යාපෘති අලිවැට ගැහිමේ ව්‍යාපෘති මේවත් එක්ක බොහොම සුවිශාල මුදලක් කුරුණෑගල දිස්ත්‍රික්කයට ගත්තොත් ලැබෙනවා. ඒ වගේම දෑතිකිරුල ප්‍රදර්ශන භූමිය අපිට අවශ්‍ය වන අධිකාර ජනාධිපතිතුමාගේ නියමෙන් දවසෙන් දවස වඩාත් ප්‍රයෝජනවත් සියල්ල ප්‍රදර්ශනයේ ඉදිකිරීම සියල්ල ප්‍රදේශයට ජනතාවට ඉතිරි කරලා යන තැනකට ගියන්න අපි සන්තෝෂ වෙනවා. ඒකත් අපි පියවරෙන් පියවරට පියවරෙන් පියවරට ඇවිල්ලා අද දවසේ කුලියාපිටියේ ප්‍රදර්ශනය ප්‍රදර්ශන භූමිය හැටියට තියෙන විශ්වවිද්‍යාලය කාර්මික විද්‍යාලය සහ මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකිරීම් සියල්ල අපි උත්සාහ කරන්නේ රුපියල් මිලියන 750කින් ඉදිකිරීම් මේ වෙනකට රාජ්‍ය ආයතන වලටම පවරලා ඒක උන්ට නිමාව සඳහා ඉලක්කයක් දීලා පෙබරවාරි 4 වෙනිදාට අලුත් ගොඩනැගිලි සියල්ල නිමා කරලා සියලුම ඉදිකිරීම් ඒ ප්‍රදේශයේ මේ විශේෂයෙන්ම මේ අධ්‍යාපන ත්‍රිකෝණයේ දරුවන්ට ප්‍රදර්ශනයෙන් පස්සේ උරුම විදිහට ලබා දෙලා ඉන්නේ. ඒ වගේම මම විශාල දේශපාලන තෘප්තිමත් භාවයක ඉන්න මේ දවස්වල මේ ව්‍යාපෘතිය කවදද කෑගලට එන්නේ කියන හැඟීමත් මට තිබුණා. ඒක මම හිතන්නේ අසාධාරණ හැඟීමක් නෙවෙයි.
එනිසා ඒ තුල ඒ අපි අතිගරු ජනාධිපතිතුමාට විශේෂ ස්තුතිය පිරිනමිය යුතුයි කෑගල් දිස්ත්‍රික්කයටත් අද රුපියල් මිලියන 15000කට වැඩි දේ ප්‍රධාන ව්‍යාපෘති ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති හැටියට ක්‍රියාත්මක වන එපමණක් නෙවෙයි අපිට නිදහස් උත්සවයේ දිස්ත්‍රික්කයකට දෙන්න පුළුවන් අභිමානවත්ම පළඳනාව අපිට පෙබරවාරි 4ට අතිගරු ජනාධිපතිතුමා ලබා දෙනවා දැන් ඔබතුමා කිව්වා වගේ මේක අලුත් ප්‍රතිපාදන වෙනවා අලුත් ව්‍යාපෘති පටන් ගන්න පමණක් නෙවෙයි මෙතෙක් කරගෙන ගිය ව්‍යාපෘති වලට නිමා කිරීමට ජවයක් දැන් උදාහරණයක් කෑගල්ලේ අපි 2007 දී පටන් ගන්න තිබුණා කෑගලු මහරෝහලේ පැට්ටු 4ක සුවිශාල සල්යාගාර සංකීර්ණයක් ඒක ඉදින් ටිකක් සාමාන්‍ය ගමනින් ගේ ලොකු යෙදමක් කරන්න හැබැයි දැන් අපි ඒකට අලුත් ජවයක් එකතු කරලා පෙබරවාරි 4 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අර මේ දහසුලත් සමග මේක විවෘත කරනත් ඒ වගේ හැම දිස්ත්‍රික්කයකට පුත්තලන් දිස්ත්‍රික්කයටත් රුපියල් මිලියන 15000කට ආසන්න විශේෂ ව්‍යාපෘතින් මේ දැට කිරුළ හරහා ලැබෙනවා ඒ නිසා අපි දකිනවා අද මුලින්ම ත්‍ස්වාදයෙන් බැටකාලා කොන්ද කැඩිලා හිටපු ජාතියේට ජවය දෙන්න ධෛර්යය දෙන්න අතිගරු ජනාධිපතිතුමාට තමයි මේ ප්‍රදර්ශනය අවශ්‍ය වුණේ එදා ඒ ප්‍රදර්ශනය නිර්මාණය කරේ ඒ සඳහා මට මතකයි ප්‍රදර්ශනය ආරම්භ කරන්න මේ අපි අනුග්‍රාහක කැඳලා කරපු පළවෙනි රැස්වීමේදී අනුග්‍රාහකෙක් මගෙන් ඇහුවේ ඇමතිතුමා 10 දෙනෙක් එකතු කරගන්න බැරි රටේ මොන ප්‍රදර්ශනද එහෙමයි අපි හිතන්න පුරුදු වෙලා හිටියේ මේ 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 සාමාන්‍ය මිනිස්සුන් නේ හොඳ බුද්ධිමත් ආයෝජකෙක් මේ ඇහුවේ මගෙන් ප්‍රශ්නේ හැබැයි මේ පළවෙනි ප්‍රදර්ශනයේදී 10 දෙනෙක් එකතු කරන්න බෑ කිව්ව රටේ ලක්ෂ 10ක් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අපි ගෙනල්ලා මේ ජාතියට අවශ්‍ය ධෛර්යය ලබා දුන්නා ඒ දවස්වල ඒ ආපු වැඩි දෙනෙක් හොයාගෙන ගියේ රණවිරුවන්ගේ කුටිය කොතනද තියෙන්නේ වයසක අත්තම්ම ඇවිල්ලා අතගාලා බැලුවේ තස්වාදින් අල්ලාගත්ත කාලතුවක්කුව. ඇයි ඒ? අර කණ්ඩායමට රණවිරුවන්ට ධෛර්යය දෙන්න, Taman ධෛර්යමත් ඉතියේ පණිවිඩය රටට ගෙනියන්නට ආරම්භ කරපු මේ වැඩපිළිවෙල අද මේ රටේ සුවිශාලම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට, සංවර්ධනයේ ජවය දෙන ව්‍යාපෘතියක් හැටියට, ගමේ ප්‍රශ්න විසඳන ව්‍යාපෘතියක් හැටියට මහින්ද චින්තනයත් එක්ක කාලානුරූපීව මේ ඉස්සරහට ගෙනලා වෙනස් කරලා ගැළපෙන විදිහට සකස් කරලා තියෙනවා. ඒ නිසා ඉහි මුල සිටන් හිටපු කෙනෙක් හැටියට මම බොහොම තෘප්තිමත් වෙනවා මේ දිහා බලා ඉඳලා. එමත්තුම අපි දකිනවා දැටකෙල්ල සංවර්ධන ප්‍රදර්ශනය හා සමග කියන මේ මහා පරිමාණ ජාතික සංවර්ධන වැඩපිළිවෙල තුළ අපි කලින් දැක්කන ඩිස්ත්‍රික්ක මට්ටම දැන් ඒක ප්‍රාදේශීය කොට්ටාස සමගින් ග්‍රාමල්දාරි වසන් දක්වාම ඇවිල්ලා තියෙනවා. වසමේ අවශ්‍යතා හඳුනාගන්නේ කවුද? මොනවද වසමට වෙන් කරන ප්‍රතිපාදන? ගමේ තිබෙන අවශ්‍යතා කෑගල්ල අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්, කුරුණෑගල වෙනස් වෙන්න පුළුවන්, ඒ ගම ඇතුළේදී එහා ගමෙන් මෙහා ගමට අවශ්‍යතා වෙනස් වෙන්න පුළුවන්. මේ අදහස් ලබා ගැනීම යාන්ත්‍රණය සහ අදහස් අනු කටයුතු කිරීම සම්බන්ධ ප්‍රතිමල වැඩපිළිවෙලකුමක්ද? ඔව් මම කියනවා ඒක තමයි මේ දැටි කිරුළ ආපු ගමනේ ඉතාමත්ම වැදගත් ස්ථානය. මොකද මේ සියල්ලේම අවසාන අරමුණ තෘප්තිමත් වූ ජනතාවක්. මේ අවසාන ඵලය ජනතාවගේ මතේ පරිදි මේ ප්‍රදේශයේ අපි මොන දේ කරත් මහා පරිමාණ නිර්මාණයක් කළත් අවසාන ප්‍රදේශයේ ජනතාව කල්පනා කරනවා අනේ මේක වැඩක් නැහැනේ මම ඉල්ලපු දේ නෙවෙයිනේ මෙතන තියෙන්නේ මට මේිට වැඩි ප්‍රශ්නයක් තියෙනවනේ කියලා එතන ප්‍රතිඵලය බොහොම හීනයි ඒ නිසා මම දකින්නේ ඉතාම වැදගත් දේ අපි මේ මේ ජංගම සේවාව මුලින් මොනරාගල්දී ආරම්භ කරලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් හැබැයි අද අපිට මම ඒකයි ගරු වැසිලාජපක්ෂ අමාත්‍යතුමාගේ නායකත්වයෙන් සඳහන් කරේ අතුල ජනාධිපතිතුමාගේ නියමයෙන් එතුමා මේක ගමට ගෙනියමු කියලා අපිට යෝජනා කළා. අද හැම වසමකටම අපි ගිහිල්ලා හැම වසමෙම අපි ජංගම සේවාව පවත්වනවා. දැන් මොකද්ද අපි වසමට යන්නේ කවුද? දේශපාලන අධිකාරිය සියලු දෙනා යනවා. ජනතාව පත් කරපු නියෝජිතින් බලධාරීන් හැටියට. රාජ්‍ය සේවයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සිට අදාළ සියලු දෙනා යනවා. ගිහිල්ලා මේක නිකන් මේ තවත් එක් ජංගම සේවාවක් නෙවෙයි. මේ රටේ ජංගම සේවාව ඕනතරම් තිබුණානේ. මේක මම දකින්නේ සන්නද්ධ ජංගම සේවාව. මොකද්ද සන්නද්ධ? ආයුධවලින් නෙවෙයි. මේ ප්‍රතිපාදන වලින්, හැකියාවන් වලින්, උපකරණ වලින්, ත්‍යාග වලින් මේ විවිධාකාරයේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අවශ්‍ය සාධකයන් වලින් සන්නද්ධ වෙච්ච ජංගම සේවාවක්. ගමට ගිහිල්ලා අපි කතා කරන ඔවුන්ගේ එදා විසඳිය හැකි ප්‍රශ්න. තාමත් කොච්චර ගමනාගමන පහසු තිබුණත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල කොච්චර අහල පිහිටියත් තාමත් ජාතික හැඳුනුම්පත් ගන්න ගමට ආපුවම ගන්න පිරිසක් විශාල පිරිසක් ඉන්නවා. ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බලා ඉන්න පිරිසක් ඉන්නවා. පොලිසියට පැමිණිල් දා ඉතින් විශාල වශයෙන් එදා එදිනදා මහා ප්‍රශ්න තොගයක් විසඳෙනවා. එපමණක් නෙවෙයි. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම මේ දැට කිල්ලෙන් මහා පරිමාණ ව්‍යාපෘති වලට අමතරව කාපට් කිරීම සඳහා මාර්ග කිලෝමීටර් 25කට 1 කිලෝමීටරයක් රුපියල් මිලියන 14ක වේදමෙන් 1 කෝටි 40 ලක්ෂයක බැගින් යන කිලෝමීටර් 25කට මුදල් ලැබෙනවා. එතකොට මේ කිලෝමීටර් 25 මේ ප්‍රදේශයේ වඩාත් අවශ්‍යනි කුහරද කියන තෝරා ගැනීම. ඊළඟට සාමාන්‍යයෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට මිලියන 3400ක් ලැබෙනවා. 10 ලක්ෂ 3400ක් ගමේ ඉදින්න අවශ්‍යතාවය සඳහා. එතකොට ග්‍රාම සේවක වසමකට රුපියල් ලක්ෂ 335ක් 40ක්
ගමේ ඉතින් මේ ලැබිච්ච මුදල් කොහොමද මේ වඩාත්ම ගමේ මේ මොකද මේකෙන් සියලුම දේවල් කරන්නත් බෑනේ ඉතින් ඒක සාමාන්‍ය දෙයනේ එතකොට වඩාත්ම අවශ්‍ය දේ තෝරාගන්නේ දේශපාලඥයන්ට අවශ්‍ය විදිහට පමණක් නෙවෙයි නිලධාරියාගේ මතය අනුව පාලනය ගමේ ඇත්ත එක පොදු සංවාදයක් යදෙනවා මොනවද ගමේ අවශ්‍යතා ඒ ලැබෙන අවශ්‍යතා තොගයක් ලැබෙන සමහරවිට ඒ තොගය තුල අපි ළඟ තියෙන ප්‍රතිපාදනය වඩාත්ම යහපත් විදිහට වඩාත් ගමේ වසමේ බෙදිලා යන විදිහට කොහොමද අපි කටයුතු කරන්න කියලා අන්න එතෙන්ට එනවා මේ උපාධිධාරියා කියන කෙනාගේ වැදගත්කම මම දකිනවා මේ ජංගම සේවාව වලට ගියාම හැම නිලධාරියෙක්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉතාමත් කැපවීමෙන් වේලාව අවේලාව නොලබ නිවාඩු බලන් නැතුව කරගෙන යනවා හොඳ කැපිපෙන චරිතයකුත් මෙතන ඉස්මතු වෙලා තියෙනවා අර ගාමී මේ මට්ටමට ගිය අපේ මේ පුහුණුවේ ඉන්න උපාධිධාරියා විශාල සේවාවක් කරනවා මොකද ඔහුට තාම තරුණකම තියෙනවා තාම උවමනාවක් තියෙනවා තාම නැවුම් ඒ නිසා හොඳ සේවාවක් අර අනිත් මේ ජේෂ්ඨ නිලධාරින්ගේ උපදේශ මඟ පෙන්වීම මත හොඳ කැපිපෙන චරිතයක් බවට අද පත් වෙලා තියෙනවා ඒ නිසා මේ 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 උපාධිධාරීන් 51000 ව්‍යාපෘතිදී සමහරු බලනවානේ අවතක්ෂේරුවෙන් අන්න එතනට හොඳ පිළිතුරක් තියෙනවා මොහු අද සමාජයට අවශ්‍ය මේ ජාතිය ඉදිරි ගමනට තා අවශ්‍ය තරුණයෙක් බව හොඳ ඉදිරි නිදර්ශනයක් දීලා තිනවා මේ ජංගම සේවා තුල කියන එකත් කියන්න පුළුවන්. එතුමනි දැට කිල්ල සමග කරන මහා පරිමාණ සංවර්ධන අපතුමන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමට ගියා. අධ්‍යාපන අවශ්‍යතාවයේ ප්‍රධාන මාර්ග අවශ්‍යතාවයේ සහ සෞඛ්‍ය අවශ්‍යතාවයේ පිළිබඳ මේ දිස්ත්‍රික්ක තුන ඔස්සේ සිදු කරන කටයුතු මොනවාද? ඔව් ඇත්තෙන්ම මේ විශේෂයෙන්ම පළවෙනි තැන අපි ලබා දෙලා තිනවා මාර්ග අවශ්‍යතාවයට. මේ දිස්ත්‍රික්ක තුනේ මම දකින විදිහට මොකද මේ 2000 මේ තාම 2013 යන්නේ 2014 අවසාන වෙනකල් දැටිකළු ව්‍යාපෘතිය මේ දිස්ත්‍රික්ක තුන තුල ක්‍රියාත්මක වෙනවා මහා මාර්ග සියල්ලම පහේ මේ මාර්ග අමාත්‍යංශයයි සියල්ලම පහේ නවීකරණය වෙනවා රුපියල් මම දකින විදිහට රුපියල් බිලියන 30ක 40ක වියදමක් ඊට වැඩි වියදමක් බිලියන 100ක් කෝටි සිද්ධ වෙනවා මාර්ග සියල්ලම වාගේ හැම දිස්ත්‍රික්කයකම මේ යටතේ අපිට කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය, අධ්‍යාපනය, ඒ වගේම ජල සම්පාදනය, ඒ වගේම විදුලිය අපේ ඉලක්කයක් තියෙනවා සියලුම නිවාසවලට. මේ ව්‍යාපෘතිය නිමා වෙනකොට මේ දිස්ත්‍රික්ක තුනේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණ 100%ක් තෘප්තිමත් කරලා තමයි ව්‍යාපෘතිය නවත්වන්නේ. එවැනි විශාල මහා පරිමාණ දැන් මගේ අමාත්‍යංශයට ඊ ශිල්පාගාර පරිගණක ශිල්පය සඳහා ඊශිල්පාගාර විශාල ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්කවලට 200කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ මම දකින්නේ ඒ අනුව අද දැට කෙළු ව්‍යාපෘතිය ඒ නිසාම තමයි අතිගල් ජනාධිපතිතුමා තීරණය කරේ නැත්නම් මේක තිබුණේ මේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන ක්‍රමයක් නේ. එහෙම වුණා නම් හරි පහසුයි බණ්ඩාගාරයකට අමාරුවක් නෑ. නමුත් මේ මහින්ද චින්තනය ගැන ඊට වැඩිය අභියෝග බාර ගන්න. ඉතින් එහෙම දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යන්න සිද්ධ වුණා නම් මේ ටික ඉවර වෙනකොට අවුරුදු 25ක් විතර ගිහිල්ලා. ඒ නිසා තමයි එතුමා තීරණය කළේ නැහැ. අපි මේක දිස්ත්‍රික්ක අඩුම ගානේ 3ක් 4ක් තෝරගන්නවා. දැන් ලැබෙන අවස්ථාවේ තවත් දිස්ත්‍රික්ක 3ක් 4ක් තෝරගනි. ඒතකොට තව වසර 2ක් 3ක් යනකොට මේ දැට කිරුලේ ප්‍රතිඵලත් මේ රටේ අනිත් දේ බෙදී ගියා වගේම සෑම දිස්ත්‍රික්කයකටම ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඔබතුමා කියුවාගේ මහා පරිමාණ ව්‍යාපෘති සුළු පරිමාණ ගමේ ව්‍යාපෘති මේකට අලුතෙන් ප්‍රතිපාදන ලැබෙනවා. තියෙනව කරගෙන යන්න ජවය ලැබෙනවා. ඒ වගේම විශේෂ සමාජ දැනුවත් කිරීමක් සමාජයක අර මේ ජංගම සේවාවත් එක්ක ඇතිවන සුහදතාවය ඒක ඔක්කොම වැඩි වැදගත් වෙනවා කියලා මම කල්පනා කරනවා. අපි 17 වෙනිදාට ආරාධනා කළේ විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ කැමිනට අමාත්‍යතුමන්, කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්, කලිගමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකතුමන්, කරු රංජිත් සේබ්ලා පිටිමැතිතුමන්, ඒ වගේම එතුමන් ශ්‍රී ලංකා නිදහස් උපාධාරින්ගේ සංගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය හොබවනවා, දැට කිල ජාතික සංවර්ධන ප්‍රදර්ශන කමිටුවේ සභාපති ධූරය හොබවනවා ඔබවනවා. මේ කාරණා සියල්ල ගැන ඔබතුමන් අපිට බොහෝ කාරණා පැහැදිලි කරා. බොහොම ස්තුතියි ඔබතුමන්ට ඔබතුමන් හත්නේ පැයට සම්බන්ධයෙන් පිළිබඳ. ඒ වගේම අපේ ආරාධනය ශ්‍රී ලංකා නිදහස් උපාධාරින්ගේ සංගමේ ප්‍රධාන ලේකම්තුමන් මනුල පෙරේරා මහතා සම්බන්ධව අපි ඔබතුමන්ට මෙහෙන් සිතුවම් දෙනවා. මේ කටයුතු සම්බන්ධයෙන් පිළිබඳ එමතුළු මේ කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අපි බොහොම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමින් අද 17 වෙනි පැය හැමාර කරන සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් ආයි බලන්න.